ඔබට මම කියලා දීලා තියෙනවා අඩු මුදලකින් පටන් අරගන්න පුළුවන් ඉතාම හොඳ ස්වයං රැකියා කීපයක් ගැන. අද මේ වීඩියෝ සෙෂන් එකේ ඊළඟ වීඩියෝ එක දැන් මට අවශ්‍ය වෙන්නේ ඇයි මම මේ දේවල් කියලා දෙන්නේ ඔබට. දැන් ගොඩාක් අය මා මුදල් සම්බන්ධව මුදල් ආකර්ෂණය කරන ගොඩාක් වීඩියෝස් කරන නිසා බොහෝමයක් දරුවෝ මා වෙත මැසේජ් එවනවා. එතකොට මේ මැසේජ් වල තියෙන්නේ මට මුදල් නැහැ. මම පුදුමාකාර විදියට අසරණ වෙලා. එතකොට මගේ සැමියා මාව දාලා ගිහිල්ලා මම දරුවත් එක්කලා තනි වෙලා අසරණ වෙලා. එතකොට ආබාධිත වෙලා අසරණ වෙලා. මේ විදිහට විවිධ විදියට මුදල් හිඟතාවේ නිසා දුක් විඳින බොහෝමයක් අය මා වෙත පණිවිඩ එවනවා. එතකොට මේ හැම කෙනෙක්ටම ඔවුන්ගේ ජීවිත ජය ගන්නට තමයි මම මේ වීඩියෝස් ඔයගලන්ට දෙන්නේ. එතකොට මේ වීඩියෝස් වලින් ඔයගොල්ලෝ උපරිම ප්‍රතිඵල නෙලා ගනී කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒක තමයි මට අවශ්‍ය දේ. ඒ නිසා මේ කියන දේවල් කියලා දෙන දේවල් හොඳට හිතට ගන්න, හොඳට තේරුම් ගන්න. ඒ වගේම මේවා නිකන් අහලා මේක අයින් කළා දාන්න එපා. මේ ඔබ මේක බලන්න වැය කරන මේ මිනිත්තු කීපයට ඒ වටිනාකම දෙන්න කියලා මම ඔබෙන් ඉල්ලලා හිටිනවා. හරි. දැන් මම අද කියලා දෙන්නේ සාමාන්‍යයෙන් මේ ස්වයං රැකියාවට ඔබට මුලින්ම පටන් ගන්න රුපියල් 5000ක් හොඳටම ඇති. රුපියල් 5000කින් ඔබට මේක පටන් ගන්න පුළුවන්. ඕන වෙන්නේ සිමෙන්ති කොටයක්, වැලි, අපි හිතමු වැලි ලෑන්ඩ් මාස්ටර් භාගයක් විතර. වැලි ලෑන්ඩ් මාස්ටර් භාගයක්, එහෙම නැත්නම් ගල් කුඩු ලෑන්ඩ් මාස්ටර් භාගයක්. ඊළඟට අපිට ඕනි වෙනවා වතුර. ඊට අමතරව ගොඩාක් හයිය දේවල් වලට අපිට ඕනි වෙනවා ගල් චිප් ගල් ටික. ඔච්චරයි අපිට ඕනි වෙන්නේ. මම ඔයගොල්ලන්ට යෝජනා කරනවා ගල් කුඩු සහ සිමෙන්ති විතරක් පාවිච්චි කරනවා නම් මේක වඩා හොඳයි කියලා. එතකොට මේ සියලුම දේ ඔබට ගෑනු කෙනෙක් වුණත් පිරිමි කෙනෙක් වුණත් මේක කරන්න පුළුවන්. ඔබට දරුවෝ බලාගෙන කොහෙටවත් යන්න නැත්තම් මේ ව්‍යාපාරය ඔබට පටන් ගන්න පුළුවන්. පුංචි ඉඩකඩක් හොඳටම ඇති. ඔබට හරි ලස්සනට මේක කරන්න පුළුවන් ඔබට ගැළපෙන විදිහට. ඒ හැමදේම මේ වීඩියෝ එකේදී මම ඔබට සවිස්තරාත්මකව කියලා දෙනවා. සමාවෙන්න ඕනේ තියෙන කාර්යබහුලත්වයත් එක්කලා මට කැමරකින් වීඩියෝස් ඇත්තටම හදන්න විදියක් නැහැ. මොකද එකයි ඔබට මම මේකේ රූප පෙන්වන්නේ. මොකද ගොඩාක් වෙලා යනවා මේක අප්ලෝඩ් කරන්න. එතකොට ගොඩාක් මට කාලය යනවා. කාලය යන නිසා මම මේ විදිහට තමයි ඔබට රූප පෙන්වමින් තමයි මේක කරන්නේ. නමුත් මේ රූප ටික බලලා ඔබට හරි නිවැරදි අවබෝධය ලබා ගන්න පුළුවන් කෙටි ක්‍රම ගොඩාක් කියලා දෙනවා. ඉතින් මේ රූප අන්තර්ජාලයෙන් ලබාගත් රූප මේ දැනුම ඔබට ලබා දෙන්නයි මට අවශ්‍ය වෙන්නේ. ඒ නිසා තමයි මේ රූප ලබාගෙන මම ඔබට මේ දේ කියලා දෙන්න සූදානම් වෙන්නේ. හරි. දැන් පළවෙනියටම අපිට මේකෙදි අපි මේ කරන්නේ මොකද්ද? ඉස්සෙල්ලාම අපි එක ගැන කතා කරමුකෝ. අපි මේ කරන්න යන්නේ අපිට පුළුවන් මෙන්න මේ විදිහට පෝච්චි හදන්න. මේ පෝච්චි මේක විතරක් නෙමෙයි. දැන් මේක හදලා තියෙන්නේ මේ ඉවත දාන අපිට ගෝණි කෑලි. එහෙම නැත්නම් ඉවත දාන සාලු. අපි අර ටවල්ස් තියෙන්නේ. ඒ වගේ දේවල් පාවිච්චි කරලා අපිට මේ විදිහට හදා ගන්න පුළුවන්. දැන් බලන්න මේක අර හරි ලස්සනට අපිට මල් වගා කරන්න පාවිච්චි කරන්න පුළුවන් පෝච්චි. එතකොට මේක හදන්නේ කොහොමද? මේකට අපිට ඕනි වෙන්නේ ගල් සිමෙන්තිත් එක්කලා වැලි කවලම් කරලා මිශ්‍රණය හදා ගන්න. සිමෙන්ති මිශ්‍රණය. සිමෙන්ති මිශ්‍රණය හොඳට මේක පොඟවන්න. අපි හිතමු ගෝණි කෑල්ලක් හරි සාලුවක් හරි අරගෙන සිමෙන්ති මිශ්‍රණය හොඳට පොඟවන්න ඕනේ. පොඟවලා මේ විදිහට බාස්කට් උඩ ඔන්න ඔය විදිහට තියාගන්න විතරයි තියෙන්නේ. දවසක් ගියාම ඒක හොඳට ශක්තිමත් වෙලා තියෙනවා. අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන් මේ විදිහට පෝච්චි විදිහට. මේක ඉතාම සරලයි. මේක වෙළඳපොලේ මේන් එක පෝච්චිය රුපියල් 1000ටත් අලෙවි වෙනවා. දැන් ඔබ හිතන්න ඔබ දවසකට එක පෝච්චියක් විකුණ ගත්තත් ඔබට රුපියල් 1000ක් හම්බ වෙනවා. ඒ කියන්නේ දවස් 30ට 30000ක් හොයන්න පුළුවන්. ඉතින් මේ පුංචි පෝච්චිය අපි හිතුවා රුපියල් 350ට 400ට විතර ඔබට විකුණන්න පුළුවන්, අලෙවි කරන්න පුළුවන්. කොහොමද අලෙවි කරන්නේ? ඔබට පුළුවන් සාමාන්‍යයෙන් මේ වගේ පෝච්චි කුරිය කරලා යවන්න පුළුවන් විදිහට අන්තර්ජාලයෙන්ම ඔබට වෙළඳපළක් හදා ගන්න පුළුවන්.
අයගන්නවා ගොඩක් අය ගන්නවා ඔබ කියලා දැම්මොත් ඔබට මේක ඔබ මේ අලුතින් පටන් ගන්නේ කියලා දැම්මොත් ඕන කෙනෙක් ගන්නවා මම වුණත් මටත් ගොඩාක් මම මේ විදියට උදව් කරනවා මොකද ඒ කෙනාට ශක්තියක් වෙන්න ඕනේ නිසා හරි මේ විදියට අපිට කරන්න පුළුවන් ඊළඟට තව දෙයක් මම ඔයගොල්ලන්ට පෙන්නන්න මේ බලන්න මේ මොනවාද මේ බැලුම් බෝලයක් පාවිච්චි කරලා අපිට මෙන්න මේ විසුතුරු ශාකය හදන්න ලස්සනට පාවිච්චි කරන්න පුළුවන් බැලුම් බෝලයකට අපි මේ අලවනවා සිමෙන්ති හොඳට පේස්ට් එක විදියට ගොඩක් අපි කියන්නේ ඝනකමට හදා ගන්න ඕනේ මේකෙදි දියාරුවට හදා ගන්නේ නැතුව අපිට මේ විදියට බෝල පෝච්චි හදන්න පුළුවන් මේ බෝල පෝච්චි වල හරි ලස්සනට මේ විසුතුරු පැලෑටි හිටවන්නට පුළුවන් ඊට අමතරව ඕකිඩ් පෝච්චි හදන්න පුළුවන් පුංචි මේ වගේ පෝච්චි හදන්න පුළුවන් ඕකිඩ් පෝච්චි බොන්සායි පෝච්චි මේ විදිහට අපිට විවිධ විදිහට හරි ලේසියෙන් මේක කරන්න පුළුවන් මේක නිකන් භාවනාවක් වගේ දෙයක් ඉතින් ඒ නිසා මට හිතුණා ඔබට මේ දේ කියලා දෙන එක වඩාත්ම උචිතයි කියලා මේට අමතරව වෝටර් ප්ලාන්ට්ස් වලට අපිට පෝච්චි හදන්න පුළුවන් ඉතින් මේක දැන් මේ වෙනකොට වෝටර් ප්ලාන්ට්ස් හරියට අලෙවිවීම සිද්ධ වෙනවා ගොඩාක් අලෙවිවීම සිද්ධ වෙනවා ඔබට හදන්න පුළුවන් ගෙදර ඔබ නිකන් ඉන්නවා නම් මේක හදන්න මම හදන විදිය නිවැරදිව කියලා දෙන්නම් මේ බලන්නකෝ ගෙදර තියෙන විවිධ පුංචි පුංචි භාජන එකතු කරලා මේ බලන්න ලස්සනට පුංචි පෝච්චි හදලා තියෙනවා මේ බලන්න හරි කොහොමද මේක හදන්නේ අපි යම් කොහොමද හදන්නේ කියලා බලන්න මුලින්ම අපිට ඕනි වෙනවා මේ වගේ බාස්කට් එකක් මේ බාස්කට් දෙක අපි පාවිච්චි කරන්නේ දෙකේ එක බාස්කට් එකක් ලොකු බාස්කට් එකක් වෙන්න ඕනේ අනිත් එක ඊට වඩා පොඩි බඳුනක් වෙන්නට ඕනේ පැහැදිලිද මේ බලන්න මේ විදිහට ලොකු බඳුන සහ පොඩි බඳුන මේ දෙක එකට තිබ්බහම ඒ දෙන්න අතර ගැප් එකක් තියෙන්න ඕනේ ඊට පස්සේ මේ ලොකු බඳුනේ ඇතුලේ අපි එක්කෝ ඩීසල් ටිකක් එහෙම නැත්නම් කළු තෙල් ටිකක් එහෙම නැත්නම් අපේ සාමාන්‍යයෙන් උයන ඔයිල් ටිකක් ගා ගන්න ඕනේ එතකොට ටග්ගල ගලව ගන්න ලේසි පුංචි බඳුනේ එළියේ මේ විදියට ඩීසල් හරි කළු තෙල් හරි ඔයිල් ටිකක් හරි අපි නිකන් කුකින් ඔයිල් ටිකක් හරි මේක පිටත පැත්තේ ගා ගන්නට ඕනේ ඒ ගාලා ඊට පස්සේ මෙන්න මේ විදියට පුංචි හෝස් කෑල්ලක් අරගෙන අඟල් දෙකක විතර පුංචි බට කැබලි කපා ගන්න කැබලි තුනක් මොකද අපි දන්නවා පෝච්චි එක හදනකොට පෝච්චි අඩියට හිල් තුනක් තියෙන්න ඕනේ ඒ නිසා හෝස් කෑල්ලක් අරගෙන මෙහෙම කපා ගන්නට ඕනේ කපාගෙන දැන් ඔන්න අපි සූදානම් වෙන්නේ සිමෙන්ති ටික අනන්න සිමෙන්ති අනනකොට ග්ලව්ස් එකක් දාගන්න ඔයගොල්ලන්ට සිමෙන්ති වැඩි පුරුදු නැත්නම් ග්ලව්ස් එකක් දාගෙන එහෙම නැත්නම් මේසන් හැන්දක් හරි මොනවා හරි අරගෙන සාමාන්‍ය ඔබ පාවිච්චි කරන ගෙදර හැන්දක් වුණත් කමන්නේ අරගෙන සිමෙන්ති ටික අනා ගන්න ඕනේ සිමෙන්ති අනාගත්තට පස්සේ සිමෙන්ති පේස්ට් එකක් හදාගන්න මේ පේස්ට් එක හදාගෙන ඉස්සෙල්ලම අර ලොකු බඳුන අපි දැන් මෙතන බඳුන් දෙකක් ගත්තානේ ඒකෙන් ලොකු බඳුන තියෙනානේ ලොකු බඳුනට සිමෙන්ති ටික දාගන්න සිමෙන්ති ටික දානකොට ඉස්සෙල්ලම මෙන්න මේ තුන තියන්න ඕනේ මේ තුන මෙහිම තියලා හොඳට තද වෙන්න හොඳට තියලා තමයි සිමෙන්ති ටික දාගන්න ඕනේ මේ බට කැබලි තුන මෙහිම තුන් තැනකින් තියලා සිමෙන්ති ටික එකතු කරගන්න හරි සිමෙන්ති ටික එකතු කරගත්තට පස්සේ ටිකක් දැන් මෙතන අපි දන්නවා අඟල් දෙකයිනේ තියෙන්නේ අඟල් දෙකකට තියලා ඊට පස්සේ මේ කුඩා බඳුන මෙහෙම මේකට යටින් තියෙනවා එතකොට අඟල් දෙකක් අපේ පෝච්චිය අඩිය හැදිලා ඉවරයි හරි ඊට පස්සේ මොකද කරන්නේ ඊළඟට මේ අතර තියෙන ගැප් එක තියෙනවානේ මෙන්න මේ ගැප් එකට සීරුවෙන් සිමෙන්ති එකතු කරනවා අර අපි හදාගත්ත බදාම පේස්ට් එක සීරුවෙන් එකතු කිරීම කරන්නට ඕනේ ඒක එකතු කරාට පස්සේ අපි පැය 24ක් තියලා තියෙනවා පැය 24ක් තියලා උදේට බලන්න අපි දැන් අද උදේ කරා නම් හෙට උදේට බලන්න හෙට උදේ බලනකොට ඔයගොල්ලන්ට පෙනේ මේක ගලවලා අයින් කරන්න පුළුවන් ඇයිත් මේකේ තෙල් ගාලානේ තිබුණේ මේක හරියම පහසුවෙන් ගලවලා අයින් කරන්න පුළුවන් ඊට පස්සේ මොකද කරන්නේ මේකට වතුර ටිකක් කෝල් වතුර ටිකක් නිකන් සාමාන්‍ය වතුර ටිකක් ඉහින්න
මොකද සිමෙන්ති ටිකක් හයි වෙන්න ටිකක් කල් ගන්නවා. ඒක නිසා සාමාන්‍යයෙන් දවස් 3ක් 4ක් ගන්නවා. ඒ නිසා මේකට වතුර ටිකක් ගිහින්න. වතුර ටිකක් ගිහලා මෙන්න මෙහෙම කවර් කරන්න. ඒ කියන්නේ මොනවා හරි ඉටි කොලයකින් හරි මුඛකින් හරි කවර් කරන්න. මොකද එතකොට මේක වතුර ටික එහෙමම තිබිලා සිමෙන්ති හොඳට හයි වීම සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් දවස් 3ක් 4ක් ගියාට පස්සේ ඕකලන්ට පුළුවන් මේ විදිහට මේ පෝච්චිය අනිත් පැත්ත ගහලා දැන් මේ පැත්තට උඩ පැත්තක් නේ තිබුණේ මේ පෝච්චිය අනිත් පැත්ත ගහලා හොඳට අතින් පුංචි තට්ටුවක් දෙකක් දානකොට අර අපි හදාගත්ත පෝච්චිය මෙන්න මේ විදිහට ගැලවිලා එනවා. හරි දැන් අපි පෝච්චිය හදාගෙන තියෙන්නේ. පෝච්චිය ඊළඟට දැන් අපිට මේ අපේ අච්චුවනේ මේක මේ අච්චුව හොඳට පිරිසිදු කරගන්න. පිරිසිදු කරලා නැවත අපිට පාවිච්චියට ගන්න පුළුවන්. දැන් අපි හදාගත්ත පෝච්චිය ඔන්න අපිට තියෙනවා. ඉතින් දැන් මේ පෝච්චිය හදනකොට දැන් මේ මම ඔබට කිව්වේ බේසික් අයිඩියා එක විතරයි. මූලික දැනුම දුන්න පෝච්චියක් හදන විදිය ගැන. දැන් අපි දන්නවා ඕකිඩ් පෝච්චි වෙනස්ම විදියකට අපි හදන්න ඕනේ. ඔබට පුළුවන් ඕකිඩ් පෝච්චි විතරක් කරන්න. ගොඩාක් අය කැමති වෙයි ඕකිඩ් පෝච්චි වලට. මොකද ඕකිඩ් පෝච්චිය හරිම යුනික් පෝච්චියක්. ඒක ඒක ලොකු ගොඩාක් ලොකු වෙන්න අවශ්‍ය නැහැ. ටිකක් ලොකු වෙන්න ඕනේ. ඒ වගේම හැමතැනින්ම පොඩි සිදුරු තියෙන්න ඕනේ. ඒ සිදුරු ඇති කරගන්න පුළුවන් විදිහට ඔබට ඕකිඩ් පෝච්චි හදන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට පුළුවන් වෝටර් ප්ලාන්ට්ස් වලට පෝච්චි හදන්න. එහෙම නැත්නම් ඔබට පුළුවන් මම අර පෙන්නපු විසිතුරු පැලෑටි වලට පතක් පැලෑටි වලට පෝච්චි හදන්න. ඒ විදිහට ඔබට ඔබ හදන පෝච්චිය මොකටද අයිති වෙන්නේ කියලා ඔබට තීරණය කරගෙන පෝච්චිය හදන්න පුළුවන්. දැන් මේ බලන්න මෙන්න මෙතන බලන්න මේක කොච්චර ලස්සනයිද කියලා. මේ විදිය පෝච්චිය හදන්න පුළුවන්. හැමෝම කරන්නේ නැහනේ. හැමෝම කරන්නේ නැති විශේෂ දෙයක් ඔබ කරොත් ඔබට හොඳ වෙළඳපළක් හදා ගන්නට පුළුවන්. ඒකත් මතක් කරන්න ඕනේ. දැන් ගොඩාක් අය මේක අනේ කොහොමද විකුණගන්නේ මෙහෙම බෑනේ. නෑ ඔබ මේකට ආදරෙන් කරොත් ඔබට මේ විශ්වය ලබා දෙනවා. මොනව හරි මොකක් හරි අවස්ථාවක් ඔබට මේක ඉතාම හොඳින් සිද්ධ කරන්න. ඒ නිසා ඔබ මේක කරන්න ඕනේ. ඒක තමයි මට ඔබට කියන්න තියෙන්නේ. ඔබ කිසිම දෙයක් අතාරින්න එපා. මේවා කරලා බලන්න. නිකන් එක පෝච්චිය දෙකක් හදන්න ගෙදර මල්පැල හිටව ගන්න. ඊට පස්සේ ඔබට ආස හිතෙයි. ඔබට ඒකට ආස හිතෙනවා නම් ඔබ ඒක පටන් ගන්න. එහෙමයි මේක කරන්න ඕනේ. එහෙනම් මම හිතනවා හැම දිනාටම මේක වටින වීඩියෝ එකක් වෙයි කියලා. ඉතින් හැම දිනාටම මම හරිම ආදරේ. ඔගොල්ලෝ ඇත්තටම මට ලොකු ශක්තියක්. ඔගොල්ලෝ මගේ වීඩියෝස් බලනවා. ඒ වගේම ඔගොල්ලෝ ඒ වීඩියෝස් වල තියෙන හරය හරියට තේරුම් අරගෙන තියෙනවා. දැන් මම මේ වීඩියෝස් පටන් අරගෙන අවුරුද්දක් විතර වෙනවා. එතකොට මේ අවුරුද්දට ඔබ මාව නිවැරදිව තේරුම් අරගෙන තියෙනවා. ඒකට ගොඩාක් ස්තුතියි. ඒ වගේම ඔබ මං කියලා දීපු මාර්ගයේ ගොඩාක් දරුව ගමන් කරනවා. ඒකටත් ගොඩාක් ස්තුතියි. හැම දිනාටම මම ආරාධනා කරනවා සූර්ය වන්දනාව සිද්ධ කරන්න කියලා. මොකද ඔබ සූර්ය වන්දනාව සිද්ධ කරොත් හිරුකෙන් අපිට ලැබෙන මේ ශක්තියෙන් අපිට ලොකු ගමනක් යන්නට පුළුවන්. අපේ රට ඉහළටම ඔසවලා තියාගන්න පුළුවන් පිට රටවල් වලට ගෙති වෙන්නේ නැතුව. ඉතින් ඒ නිසා හැම දෙයක්ම අපි නිවැරදිව කරන්න ඕනේ. අපි එකිනෙකා ශක්තිමත් වෙන්න ඕනේ. රජයට අපි හැම කෙනාගෙන්ම බලන්න බෑ. අපිට මේ භූමිය දීලා තියෙන සබඳහම අපිට මනසක් දීලා තියෙනවා. එතකොට අපිට හොඳ නිර්වුල් පරිසරයක් තියෙනවා. මේ හැම දෙයක්ම අපි පාවිච්චි කරලා අපි අපේ ජීවිකාව නිවැරදිව අරගෙන යන්නට උනේ. ඒ වගේම අපි ඊටාම හොඳින් ඉපීම සිද්ධ කරන්න ඕනේ. අපේ හිත සතුටින් තියාගන්න අපි අපිට ඇති පමණට පමණක් මුදල් එකතු කරගන්න ඕනේ. දැන් ගොඩාක් අය දුක් වෙන්නේ මුදල් නැතිකම නිසානේ. ඔන්න ක්‍රම තියෙනවා. මේ ක්‍රම පාවිච්චි කරන්න. පාවිච්චි කරලා ඔබ ජීවිතේ දිනන්න සතුටින් ඉන්න. ඒකයි අවශ්‍ය වෙන්නේ. එහෙනම් තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම.